ඔන්න අද මම මනී කලෙක්ටින් මෝටිවේෂනල් ඇක්ටිවිටි එකක් ඔගලන්ට ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. මේ ඇක්ටිවිටි එක තුළින් මේක අපි චැලෙන්ජ් එකක් විදිහට බාර අරගෙන කරන්න පටන් ගන්නකොට අපිට දැනෙන්නේවත් නැතුව අපි නොදැනුවත්වම අපි ගාව බොහොම කෙටි කාලයකින් රුපියල් ලක්ෂයක මුදලක් ඉතුරු කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මම මේ වෙනකොට දරුවන්ට මුදල් ආකර්ෂණය වීමට අවශ්‍ය කරන භාවාත්මක වර්ධනය, ඒ භාවාත්මක උත්තේජනය සිදු කරන්නට මනි මෝටිවේෂනල් නවල් දෙක ලබා දීලා තියෙනවා. රොබරෝසියා මල මනි මෝටිවේෂනල් නවල් දෙක මේ වෙනකොට ගොඩාක් දරුවෝ මනි මෝටිවේෂනල් නවල් දෙක කියවලා ඒ අනුව කටයුතු කරමින් මුදල් ඉතුරු කරන්න හරි ආසාවෙන් උද්‍යෝගිමත්ව කටයුතු කරනවා කියලා මම දන්නවා. ඒ වගේම රන්සල්ලි පාසල මුදල් ඉතුරු කරන්න, මුදල් ආකර්ෂණය කරන්න අත්පොතක් වගේ ඊට අමතරව මම මේ දවස්වල දරුවන් වෙනුවෙන් ලියමින් පවතින මව්වත්කම් නවල් එකක් දරුවන්ට මුදල් ඉතුරු කිරීමේ භාවය තව තවත් උත්තේජනය කරන්නට උදව් වෙනවා. ඉතින් මේ මව්වත්කම්, ඒ වගේම රෝසියා මලක් රන්සල්ලි පාසල මේ තුනම කියවපු දරුවෙක් නම් එයා දන්නවා කොයිතරම් පහසුවේ, කොයිතරම් සතුටින් අපිට මුදල් ඉතුරු කරන්න පුළුවන්ද, අපි වෙනුවෙන් අපිට මුදල් ආයෝජනය කරගන්න පුළුවන්ද, ඒ වගේම මේ ජීවිතේ කොයිතරම් පහසුවෙන් අපිට ගෙවන්න පුළුවන්ද කියලා. මොකද අපි මේ භාවය වෙනස් කරගත්ත ගමන් අපි වෙනුවෙන් මුදල් ගලාගෙන එන්න පටන් ගන්නවා. ඉතින් මේ මනි මෝටිවේෂනල් ඇක්ටිවිටි එකේදී, ඒ කියන්නේ මනි කලෙක්ටින් මෝටිවේෂනල් ඇක්ටිවිටි එකේදී ඕගොල්ලන්ට මේ මුදල් ආකර්ෂණය කිරීමේ තීව්‍රතාවය, මේක ශක්තිය, මේක ආකර්ෂණය කරන්නට ඕන අපි ඒකට අවශ්‍ය කරන භාවය උද්‍යෝගිමත් මෙහෙවීමක් සිදු වෙන නිසා තමයි අද මම මේ චැලෙන්ජ් එක දරුවන්ට බාර දෙන්නේ. එතකොට මේ චැලෙන්ජ් එකෙන් මම ඕගොල්ලන්ට කිව්වා බොහොම අඩු කාලයකින් අපිට නොදැනීම රුපියල් ලක්ෂයක මුදලක් එකතු කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ රුපියල් ලක්ෂයක මුදල එකතු කරාට පස්සේ අපි කරන්න ඕන දේ තමයි ඒක නිවැරදිව ආයෝජනය කරන්න. මේක අපි මොනවටවත් දෙයකට පාවිච්චි කරන්න නෙමෙයි මේ රුපියල් ලක්ෂයක මුදල අපි එකතු කරන්නේ. අපි අපේ මූල්‍ය ස්ථාවරත්වය පටන් ගන්නට අදිතාලම ගන්න තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. ඉතින් මේ වෙනකොට මීට කලින් මම දරුවන්ට මුදල් එකතු කිරීමේ විවිධාකාර ක්‍රියාකාරකම් කියා දීලා තියෙනවා. අපි 50 30 20 නීතියට අනුව මුදල් ඉතුරු කරන්න පටන් ගත්තා. ඒ වගේම දරුවන්ට සූර්ය මංගල්‍යය ජයට සමරන්න මම මනි කලෙක්ටින් ඇක්ටිවිටි එකක් වෙනම දුන්නා. ඒ වගේම ඔන්න අද මේ මනි කලෙක්ටින් චැලෙන්ජ් එකෙන් ඔබලන්ට හරිම ඉක්මනට රුපියල් ලක්ෂයක මුදලක් ඉතුරු කරන්න අවස්ථාව ලැබෙනවා. සහ මේ ඉතුරු කරන රුපියල් ලක්ෂයක මුදල වෙන කිසිම දෙයකට පාවිච්චි කරන්නේ නැතුව ඕගොල්ලන්ගේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගන්නට භාවිතා කරන්න ඕන කියන එකත් මතක් කරනවා. හරි, අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මේක හරිම පුංචි තියරි එකක් තියෙන්නේ. හැබැයි මේ තියරි එක ගේම් එකක් විදිහට තමයි අපි කරන්නේ. මොකද අපිට පුංචි කාලේ ඉඳලා සයිනෝයි පුංචි පුංචි ගේම්ස් කරන්න ඒ විදියට අපේ හිතට එක ගේම් එකක් විදියට දැම්මහම අපි හරි උනන්දුවෙන් හරි උද්‍යෝගිමත්ව මේ වැඩේ කරන්න පෙළඹෙනවා. ඒ වගේම අපිට මේක කරන්න අපහසු වෙන්නේ නැහැ. දැන් මම මේක තියරි එක කියලා දෙන්න. අපි රුපියල් ලක්ෂයක මුදලක් අපේ ඇඟට නොදෙන්නේ අපිට වැඩි දැනෙන්නේ නැතුව ඉතුරු කරන්නයි හදන්නේ. මේක අපි දවස් 200ක පෑන් එකක් විදියට තමයි අරගන්නේ. හරිද? එතකොට මම මේකේ පුංචි ආකෘතියක් ඕගලන්ට පෙන්නන්නම්. අපි මේක කරන්නේ රුපියල් ලක්ෂයක මුදල දවස් 200කට ඉතුරු කරගන්න. දවස් 200කින් ඉතුරු කරගන්න පුළුවන් විදියට අපි මේක ලස්සනට chart එකක් විදියට හදාගන්න. දැන් මම මේ විදියට මේක කියලා දෙන්න. අපිට ඕනි කරන්නේ රුපියල් ලක්ෂයක මුදල. ඒ රුපියල් ලක්ෂයක මුදල අපි ඉතුරු කරන්නේ ඉන්නේ රුපියල් 500 ගන්න. ඒ කියන්නේ
අපිට රුපියල් ලක්ෂයක මුදලක් වුණා. අපි රුපියල් 500 ගානේ තමයි ඉතුරු කරන්නේ. රුපියල් 500 ගානේ අපිට දවස් 200ක් යනවා මේ රුපියල් ලක්ෂයේ මුදල ඉතුරු කරන්න. මම මේක ගානක් හදලා පෙන්නුවොත් මෙන්න මේ වගේ. දැන් ඔන්න අපිට රුපියල් ලක්ෂයක මුදලක් තමයි ඕන වෙන්නේ. මේ රුපියල් ලක්ෂයේ මුදල අපිට අපි රුපියල් 500 ගානේ කියන්නේ 500ක 500ක් අපිට වැඩිය ඉතුරු කරන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනේ නෑනේ. අපිට 500ක් හොයාගන්න හරි පහසුයි. දැන් සමහර දරුවන්ට හිතෙන්න පුළුවන් 500ක් කොහොමද හොයන්නේ කියලා. එහෙම හිතන්න එපා. අපි අපේ හිතට හැමතිස්සෙම දෙයක් කරන්න පහසුයි කියලා හිතට අරගත්තොත් තමයි ඒකට අපිව ඉවර වෙන්නේ. දැන් අනේ මම රුපියල් 500ක් කොහොමද හොයන්නේ කියලා තමන්ගේ හිතට දැනෙනවා නම් ඒ දැනෙන කොටම තමන්ට මේ චැලෙන්ජ් එක බාර ගන්න බැරි වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලම හිත ශක්තිමත් කරගන්න. හිත ශක්තිමත් වීම හරිම වැදගත්. හිතෙන් වැටෙන්නේ නැතුව හිත හොඳට ශක්තිමත් කරගන්න ඕනේ. ශක්තිමත් කරගෙන මම මේ චැලෙන්ජ් එක බාර ගන්නවා කියලා ඉස්සෙල්ලම දරුවෝ හැම දෙනාම හොඳ තදින් තීරණයකට එන්න. දැන් මුන්ද අපි රුපියල් 500කින් තමයි මේ ඉතිරි කිරීම පටන් ගන්න 500 කොළ වලින් ඉතුරු කරන්න තමයි අපි හිතාගත්තේ. එහෙනම් දැන් අපි 500 ඉතුරු කරනවා නම් ඔගොල්ලෝ බලන්න මෙතෙන්දී අපිට දවස් 200ක් යනවා. රුපියල් 500 ගානේ දවසකට 500 ගානේ ඉතුරු කරලා දවස් 200කින් අපිට රුපියල් ලක්ෂයක් හදා ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් මේක තව අනු කොටස් වලට අපිට බෙදා ගන්න. ඒ කියන්නේ අපි හිතමු රුපියල් 1000ක් ඔයා ගාව තියෙනවා කියලා. එතකොට මේ දවස දැන් අපි දවස් 200ක් යන්නේ අපිට අඩු කර ගන්න පුළුවන්. මොකද අපි රුපියල් 1000 ගානේ ඉතුරු කරොත් අපිට දවස් 100ක් යනවා. පැහැදිලිද? හරි. දැන් ඔන්න මේක කරන විදිය කියලා දෙන්න. ඉස්සෙල්ලාම මම අර කිව්වා වගේ මෙන්න මෙහෙම chart එකක් හදා ගන්න. අපිට දවස් 200ක් යන නිසා මේ එක chart එකක එතකොට අපිට කොළ හතරක් අවශ්‍ය වෙනවා. කොළ හතරක මෙන්න මේ විදියට එක කොළයක කොටු 50ක් වෙන විදියට මේ විදියට කොළ හතරක chart sheet එක, ඒ කියන්නේ chart එකක් මේ විදියට හදා ගන්න ඕනේ. මේ පිටුවේ තියෙන කොටු 50යි. මේ පිටුවේ තියෙන කොටු 50යි. මේ පිටුවේ තියෙන කොටු 50යි. ඊළඟ එකේ තියෙන කොටු 50යි. මේ විදියට ඕගොල්ලෝ sheets හතරක් හදන්න. ඊළඟට තමයි ඔන්න අපි මේකට අවශ්‍ය කරන අනිත් දේ හදා ගන්න ඕනේ. ඕගොල්ලන්ට මේකට පාවිච්චි කරන්න පුළුවන් ලොකු කැටයක්. මැටි කැටයක් පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේකට පාවිච්චි කරන්න පුළුවන් ප්ලාස්ටික් ලොකු කැටයක්. එහෙම මුකුත්ම නැත්නම් ඕගොල්ලන්ට පොඩි පෙට්ටියක් අරගෙන, කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන හොඳට ඒක සීල් කරලා අර සල්ලි කොළයක් ඇතුල් කරන්න පුළුවන් විදිහට විතර පොඩි සිදුරක් තියලා හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පුංචි පර්ස් එකක් අරගන්න. ඒ පර්ස් එකේ කවදාවත් ගන්නෙ නෑ කියලා හිතාගෙන මුදල් දාන්නත් පුළුවන්. හැබැයි ඒක එච්චරම සාර්ථක වෙන්නේ නෑ. තමන්ට ගන්න හැකියාව තියෙනකොට ඒක ගන්න හිතෙනවා. ඒ නිසා තමන්ට විවර කරන්න බැරි කැටයක් පාවිච්චි කරන එක තමයි මේකට හොඳම දේ. ඒ කැටය අරගෙන ඒ කැටයට සිලම කරන්න ඕන කැටය ඇතුළත හොඳට වැදගත්. ඒ කියන්නේ ඉනසල් ගෙඩි පහක් අරගන්න. ඒක පොත් අයින් කරන්න. පොත් අයින් කරලා එනසාල් ඇට ටික හොඳට බැද ගන්න. සාමාන්‍ය කාන්ත කර වෙන්නේ නැතුව හොඳට බැද ගන්න. ඒකත් එක්කලා ඊළඟට කර අඹු නැටි පහක් අරගෙන ඒකත් හොඳට බැද ගන්න. බැදලා ඒ ටික එකට දාගන්න ටිෂු පේපර් එකකට. ටිෂු පේපර් එකට දාලා ඒක හොඳට ආවරණය කරා. මොකද ඒක සමහර විට තියෙන පුස්කෑවොත් එහෙම සල්ලි කොළ වලට ගෑවෙන්න පුළුවන්. ඒ නිසා ඒක හොඳට ආවරණය කරලා පොඩි සෙලෝ ටේප් එකකින් පොඩ්ඩක් සිදුරු ටිකක් විදලා අර සුවඳ පැතිරෙන විදියට සිදුරු ටිකක් විදලා ඒකටම එකතු කරන්න ඕන කපුරු බෝල තුන. කපුරු බෝල තුනකුත් එකතු කරලා තමයි මේක රැප් කරන්නේ ටිෂු කඩදාසි. ඊට පස්සේ ඒක කුඩු කරලා දැන් මේ කපුරු බෝල තුනයි මේ ටික ඔක්කොම හොඳට කුඩු කරලා තමයි හොඳට රැප් කරන්න ඕන. රැප් කරලා බොහොම පහසුවෙන් අර කැටේ ඇතුළට දාන්න පුළුවන් විදිහට මේක දාන්න.
ඒ කියන්නේ ඔයගලන්ට හීනියට මේක කුඩු කරාට පස්සේ හීනියට ටිෂු පේපර් එකකින් හදා ගන්න පුළුවන්. හැබැයි මේක සුවඳ විහිදෙන විදිහට පුංචි සිදුරු කීපයක් හදලා තියෙනවා. ඔන්න දැන් ඒක දාලා දැන් අපි අපේ කැටේ සූදානම් කරගෙන තියෙන්නේ. ඔන්න දැන් අපි ඉතුරු කරන්න පටන් ගන්නයි හදන්නේ. තමන්ගේ අතට ලැබෙන මක්වන අපි මේක කරන්නේ රුපියල් 500. එතකොට රුපියල් 500ක් අතට ලැබිච්ච ගමන් මේ චාට් එකේ එක කොටුවකට හරියට ගන්න. හරිද? අපි දැන් මේ එක එක කොලේක කොටු 50ක් ගහගෙන තියෙනවානේ. ඒ කියන්නේ එක කොටුවක් අපි පුරව ගන්නවා කියන්නේ රුපියල් 500ක් අපි දැම්මා කියන එක. කැටියක්. මේ එක කොටුවකට මෙහෙම ටික් එකක් දාලා 500ක් හදාගත්ත ගමන් මේ රුපියල් 500 දාන්න අර කැටේ ඇතුළේ. අපි හිතමු අතට රුපියල් 2000ක් හම්බුණා කියලා. ඒකෙන් ඔයාට පුළුවන් රුපියල් 1000ක් ඉතුරු කරන්න. එහෙනම් 500ව දෙකක් තියෙනවානේ 1000කට. එහෙනම් අපි කොටු දෙකක් මෙහෙම ටික් කරලා අපිට පුළුවන් අර රුපියල් 1000ම කැටේ ඇතුළට දාන්න. දැන් මේක පොඩි ගේම් එකක් වගේ. අපි 500 කොල එකතු කරන්න. දැන් අපිට හැමතිස්සෙම පේන්නේ රුපියල් 500 කොල. අනිත් ඒ තමයි මේ කැටය. දැන් අපි 500 කොල වලින් මේක පාවිච්චි කරන්නේ. මේ කැටය ඔබල දම් පාටින් තමයි ආවරණය කරන්නේ. දම් පාට කොලයක් අරගෙන දම් පාටින් ආවරණය කරන්නේ. ඒ වගේම මෙතන දරුවන්ට මම ලබා දීලා තියෙනවානේ දම් පලිඟුව. මේ පලිඟු අභ්‍යාස කරන දරුවා දම් පලිඟුව තේනවා නම් මේ කැටය ළඟින් දම් පලිඟුව පුංචි දම් පලිඟුවක් මේ කැටය ඇතුල් කරන්න හරි කැටය ළඟින් තියන්න හරි පුළුවන්. මේක ඉක්මනට කරන්න එතකොට හැකියාව ලැබෙනවා. මොකද මේ ආකර්ෂණය වීම සිද්ධ වෙන නිසා මේ මුදල් ආකර්ෂණ බලය එතෙන්ට ලැබෙන නිසා. පැහැදිලිද? හරි. දැන් අපි හිතමු ඕකලන්ට හම්බුණා කියලා ඔයාට ඉතුරු කරන්න හැකියාව තියෙනවා රුපියල් 3000ක්. එහෙනම් කොහොමද කරන්නේ? 3000ක් කියන්නේ 500 කොල නම් කීයද? 3000ක් කියන්නේ 500 කොල 6ක්. එහෙනම් ඔයාට මෙතන ටික 6ක් දාන්න පුළුවන්. පුළුවන් තරම් ඉක්මනට මේ චාට් හතර පුරවන්න වැඩ කරගන්න ඕනේ. පැහැදිලි නේද? හරි. දැන් මම මේක පොඩ්ඩක් තව ඇඩ්වාන්ස් කරනවා. අපි හිතමු සාමාන්‍යයෙන් දවසකට රුපියල් 1000ක් ඉතුරු කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. අපි හිතමු තමන්ගේ මහත්තයා කුලී වැඩක් කරන කෙනෙක්. එතකොට කුලී වැඩ කරනකොට සාමාන්‍ය අපි හිතමු කුලී වැඩ කියලා කියන්නේ ඇත්තටම ස්වයං රැකියාව. මම කවදාකවත් ඒවා පහළට දාන්නේ නැහැ. තමන්ට පුළුවන් සේවයක් කාට හරි කුලියට කරන දෙන එක හරිම හොඳ සොයන් රැකියාවක්. එතකොට සාමාන්‍ය කුලී වැඩක් කරලා රුපියල් 3000ක් තමන්ගේ මහත්තයා උපයනවා. ඒක ගෙදරට ගෙනත් දුන්නහම තමන්ගේ දවසේ වියදම රුපියල් 1000කින් හෝ 1500කින් ඔගලන්ට පිරිමහ ගන්න පුළුවන් නම් ගෙදර එළවලු ටික වවාගෙන තියෙනවා නම් අනිත් හැමදේම කලමනාකරණය කළා. මේ කලමනාකරණය කරගන්න හැටි මම රන්සල්ලි පාසලේ කියලා දීලා තියෙනවා. ඒ වගේම මව්වත්කම් නවලික තුළිනු ඉන්නගිට රුබරෝසියා මලක් තුළිනු ඔයගලන්ට ගොඩාක් අදහස් ගන්න පුළුවන්. ඒ තුන මව්වත්කම් රුබරෝසියා මලක් සහ රන්සල්ලි පාසල මේ තුන අනිවාර්යම දරුවෝ කියවන්න දරුවෝ වෙනුවෙනුයි මම මගේ ආධ්‍යාත්මිකව මට බලගැන්වෙන්නට තියෙන කාලය භාවිතා කරලා මම මේක ලියන්නේ දරුවෝ වෙනුවෙන්. මට මොනවත් ලබා ගන්න නෙමෙයි. ඒක නිසා ඒක හරියට කියවලා ඒක අවබෝධ කරගන්න හරියට තමන්ව කලමනාකරණය කරගන්න කෙනෙක්ට සාමාන්‍යයෙන් දවසකට රුපියල් 1000ක් හොඳටම ඇති සාමාන්‍ය පවුලක් නඩත්තු කරන්න. පැහැදිලිද? රුපියල් 1000ක්වත් යන්නේ නැහැ. නමුත් රුපියල් 1000ක් හොඳටම ඇති. එතකොට තමන්ගේ දවස දෛනික ඉපයීම රුපියල් 3000ක් නම් ඔයාට රුපියල් 2000ක් ඉතුරු කරගන්න පුළුවන් මේ චැලෙන්ජ් එක ඇතුලේ. පැහැදිලි නේද? රුපියල් 2000ක් කියන්නේ එක දවසකට කොටු 4ක් පුරවන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අපි හිතමු යම් දරුවෙක් එයා රුපියල් 1000ෙන් මේ වැඩේ කරන්න පුළුවන් කියලා එයාගේ හිතට එනවා කියලා. මම හරි කැමතියි දරුවෝ මේක සොයන් රැකියාවලින් උපේන මුදලින් කරනවා. ඒ කියන්නේ තමන්ගේ වැටුප නෙමෙයි. තමන්ට සාමාන්‍ය මාසික වේල වැටුපක් මේකට පාවිච්චි කරනවට වඩා මොනවා හරි මේ වෙනුවෙන්ම ස්වයං රැකියාවක් ඕගොල්ලෝ නිර්මාණය කරගෙන මහනවා වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට සරල වැහුම් පාඨමාලාව තුළින් වැහීම සම්පූර්ණයෙන්ම හරි විදියට විද්‍යානුකූලව ටේලරින් ක්‍රමයට කරන විදිය කියා දෙන්න තියෙනවා. දවසකට තමන්ට ගවුන් දෙකක් මහගත්තා මේ වැඩේ කරන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ මොනවා හරි
තමන් කරන පුංචි ස්වයං රැකියාවකින් මේ චැලෙන්ජ් එකට යන එක තමයි මම වඩාත්ම සතුටු. තමන් කැමති විදිහට මේක කරන්න මාසික වැටුපේ මේ ඉතුරු කිරීම් වලට යන එකට මම එච්චර සතුටු නැහැ. මොකද මාසික වැටුප මම ඔයගලන්ට කියා දෙලා තියෙනවා කොහොමද ඕගොල්ලෝ ඉතුරු කරන්න ඕනේ. අපි සාමාන්‍ය මාසික වැටුප අපි හිතමු ලක්ෂයක් අතට ගත්තා කියලා දරුවේ. ලක්ෂයක් අතට ගත්තොත් මේකෙන් ඕගොල්ලෝ පුළුවන් තරම් ඉතුරු කරන්න ඕන. 50 30 20 නීතිය දුන්නා මම කියන්නේ ලක්ෂයක් නම් රුපියල් 25,000න් තමන්ගේ සම්පූර්ණ ගෙදර බැලන්ස් කරගන්න හැකියාව තියෙන විදිහට සියලු දේ කළමනාකරණය කරගත්තොත් රන්සල්ලි පාසලේදී ඒව කරන්නේ කොහොමද කියලා දෙන්න තේනවා. ඒ විදිහට කරොත් ඔගලන්ට රුපියල් 75,000 ඔගලන්ට ඉතුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ වැටුප වැඩි වෙන්න ඒකට අනුව අපි වියදම හදාගන්නේ නැහැ. අපි කරන්නේ අපේ වැටුප කොයි විදිහට තිබුණත් අපේ වියදම ස්ථාවර කරගන්නවා. ඒ ස්ථාවර කරගන්න පුළුවන් ගොඩාක් ක්‍රමවේද තියෙනවා, කළමනාකරණය කරගන්න ක්‍රමවේද තියෙනවා. ඒව මම ඔයගලන්ට කියා දෙන්න තියෙනවා. හරි නේද? ඒව දන්නේ නැති දරුවෝ මම වීඩියෝ වලින් ලබා දෙන්න තියෙනවා. ඒ වගේම රන්සල්ලි පාසල තුලින් ඔයගලන්ට ඒව අධ්‍යයනය කරන්න පුළුවන්. මෙහෙම එක වීඩියෝ එකකින් ඒව ඇත්තටම කියන්න බෑ. මට ඒවත් ගැන කතා කරන්න විස්තරාත්මකව කියලා දෙන්න ගොඩාක් වෙලාව අරගෙන දරුවන්ට ලියන්න උනා. ඉතින් මේ පොත හොඳට කියවන්න. ඒක කියවනකොට ඒක ඊබුක් එකක් විදිහට දරුවන්ට ලැබෙන්නේ. ඒක කියවනකොට ඔයගලන්ට තේරේ අනේ මට මේවා මෙහෙම ඉතුරු කරන්න තිබුණා නේද කියලා. ගොඩාක් දරුවෝ රන්සල්ලි පාසල කියවපු දරුවෝ මා වෙතට එවනවා මේ රන්සල්ලි පාසල කියන්නේ රත්තරන් කතාවක් කියලා. හේතුව මොකද? ඒකල දැනගෙන හිටියේ නැහැ කොච්චර මුදල් ලිපෙව්වත් මුදල් කොහොමද යොදවන්නේ කියලා. ඒක හරියට ඉගෙන ගත්තොත් ඔබලන්ට මේ චැලෙන්ජ් මනි කලෙක්ටින් චැලෙන්ජ් එක අමාරු දෙයක් නෙමෙයි, හරිම ලේසි අඩු කාලයකදී. දැන් අපි කිව්වනේ දවස් 200කින් මේක කරන්න අපි ඉන්නේ කියලා. හැබැයි ඔබලන්ට දවස් 50ක්වත් යන්නේ නැහැ. හරියට තමන්ව හැඩගස්වගෙන මේ වැඩේ කරොත්. දැන් මම කියන්න ආවේ ඔකුල රුපියල් 1000කින් 1000 දාලා එහෙනම් අපිට යන්නේ දවස් 100. ඉතින් දවස් 100 වුණත් ඔන්න රුපියල් 1000ක් දානවා. පළවෙනි දවසේ ටික් එක හදා ගන්නවා. ඒ කියන්නේ අපි දැන් දවස් 100ක නම් මෙතන 50යි 50යි. එතකොට ඔයගලන්ට ෂීට්ස් දෙකයි ඕන වෙන්නේ. එතකොට මේ ෂීට් එකේ එක ෂීට් එක 50 කුටු 50ක් තියෙනවා. මේකෙත් කුටු 50ක් තියෙනවා. එතකොට රුපියල් 1000 ගානේ දාන්නේ ඔන්න 1000ක් හැටියට දාපු ගමන් අපි ටික් එකක් දා ගන්න. අපි හිතමු අතේ රුපියල් 3000ක් තියෙනවා. එහෙනම් ටික්ස් 3ක් දාන්න. ඉක්මනට ඉක්මනට මේ කොටු ටික අපි පුරවන්න. ඔන්න පුරවලා ඊට පස්සේ මොකද කරන්නේ? මේක සම්පූර්ණයෙන්ම මේ චැලෙන්ජ් එක ඉවර කළා කොටු 200 එහෙම නැත්තම් 1000 ගියා නම් කොටු 100ම පුරවලා ඉවර කරලා දැන් ඔන්න උගලන්ට පුළුවන් උගල දන්නවා උගලන්ගේ කැටේ ඇතුළේ කියක් තියෙනවද මුදල්? අනිවාර්යයෙන්ම රුපියල් ලක්ෂයක් තියෙනවා. අනිත් තව දෙයක් තමයි ඕගොල්ලෝ 1000 එකතු කරනවා නම් දම් පලිඟු නෙමේ පාවිච්චි කරන්න ඕනේ කොළ පලිඟු. මම ඒව බලගැන්වීම් සිදු කළායි දරුවන්ට දෙන්නේ පුංචි කොළ පලිඟු පාවිච්චි කරාද. 1000 කොළ කරනවා නම් එහෙම නැත්නම් ඩොලර් වලින් යම් කිසි දරුවෙක් කිපේන් කරනවා නම් ඩොලර් එකක් වින්න නම් දාන්නේ එයක් කොළ පලිඟු තමයි පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දකින්න ඇති ගොඩාක් මේ පිටරට යන ඩොලර් වලින් මුදල් උපයන්න පුළුවන් රටවල් වලට දරුවන් යන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම රන් කොළ පලිඟුව කොළ රන් පලිඟුව මම බලගැන්වීම් සිදු කරලා දෙනවා. ඒගොල්ලන්ට හරි ඉක්මනට ඒ රටවල් වලට ගිහිලා මුදල් උපයන්නට හැකියාව ලැබෙනවා. අවුරුදු ගණනාවක් වීස ලබා ගන්න බැරි වෙලා හිටපු දරුවෝ කොළ රන් පලිඟුවේ අභ්‍යාසයත් එක්කලා ආශිර්වාද කොළ දුන්නට උරුව බලගැන්වීම් සිදු කරමින් අභ්‍යාස කරද්දී හිතා ගන්න බැරි විදිහට රන් කලයක් කරන්න ඕන ඒගොල්ලෝ හිතා ගන්න බැරි විදිහට ඒගොල්ලන් වෙතට මුදල් ලැබීම සිදු වෙනවා. ඉතින් දැන් 1000 කොළ වලින් මුදල් කැටයට දාන දරුවෝ එතන තියන්න ඕන පුංචි කොළ රන් කලිපුවා. එතකොට යම් කිසි දරුවෙක් 500 කොළ වලින් නම් මේ වැඩේ කරන්නේ ඒගොල්ලෝ දම් පලිඟුවක් කොඩා දම් පලිඟුවක් බලගැන්වීම් කරලා දෙනවා. ඒක තමයි පාවිච්චි කරන්න ඕන. එතකොට අන්න ඒ විදිහට තමයි අපි මේක කරන්නේ. දැන් මොන අපි ගාව රුපියල් ලක්ෂයක් ඉතුරු වෙලා තියෙනවා මොකද කරන්නේ? රුපියල් ලක්ෂය ඕගොල්ලෝ මේ බැංකු පද්ධතියේ තියෙනවා මනි මාකට් account. මේ මනි මාකට් account එකේ දවසින් දවසට තමයි ඒකට වාර්ෂික පොලියක් ලබා දෙන්නේ 8ක 9ක වගේ
දැන් මේ දවස්වල 7.5 8 8.5 මේ වගේ තමයි විචලනය වෙන්නේ මේ අගය. ඒත් මේ අගය යටතේ දවසට දවස දවස තමයි පොලිය එකතු වෙන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙලාවට ලබා ගන්න පුළුවන් රුපියල් ලක්ෂයක මුදල අනිවාර්යයෙන්ම අවම තැන්පතුව රුපියල් ලක්ෂයක් විදියට පහසුකම් ලබා දෙලා තියෙන්නේ මම දැනුවත් තරමට කොමර්ෂල් බැංක් එක විතරයි. කොමර්ෂල් බැංක් එකේ මනි මාකට් account එකක් හදලා ඒකේ තැපක් කරා. දැන් ඕගොල්ලෝ ගාව තියෙනවා රුපියල් ලක්ෂයක්. මේ රුපියල් ලක්ෂය ඕගොල්ලෝ මේ චැලෙන්ජ් එකෙන් එකතු කරපු ලක්ෂය මේක ඕගොල්ලන්ට අයිති නෑ. මේක අයිති ඕගොල්ලන්ගේ මූල්‍යමය ස්ථාවරත්වයට. මට ඕනේ හැම දරුවෙක්ම මුදල් අතින් ස්ථාවර කරන්න. මම දැන් මේ දරුවන්ට මේ වීඩියෝස් ලබා දෙන්න දැන් අවුරුදු වගේ 5කටත් වැඩි. මම ලියන්න පටන් අරගෙන අවුරුදු 7ක් විතර වෙනවා. 7කටත් වැඩි 8ක් විතර වෙනවා. ඉතින් මේ මම ලියන්න පටන් ගත්තේ ඒ කාලේ මේ රට වෙනස් කරන්න ඕන කියලා හිතලා. ඉස්සෙල්ලම මම ලිව්වේ දරුවෝ වෙනුවෙන් මේ කාබනිකව වගා කිරීම පිළිබඳව. එතකොට ගොඩාක් අමාරුයි කියලා වගාව අමාරුයි කියලා හිතාගෙන හිටපු කාලේ මම ජීව තාක්ෂණ වේදනයක් වෙලෙහෙට මම මේ රසායනික පුවර භාවිතා කිරීම, කෘමිනාශක භාවිතා කිරීම පිළිබඳව අධ්‍යයනය කරමි. ඉන්න කාලේ ඒවා එපා. ඊට වඩා අපිට ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා ගොඩාක් ජනගත කරන්නට උත්සාහ කරා. මොකද මං කියන්නේ සාමාන්‍ය මේ කොමර්ෂලි කරන වගාව පිළිබඳව නෙමෙයි. මං කියන්නේ ගෙවතු වගාව. අපිට ගෙවත්තේ අපිට අවශ්‍ය කරන එළවලු ටික වගා කරන්නේ කෘමිනාශක ඊළඟට රසායනික පොර අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඒව හරි පහසුවෙන් හදා ගන්න පුළුවන්. කාබනිකව අපි මේ මුළු තැන්ගෙන් ඉවත් කරන මේ කොළ රොඩු ටික, මේ එළවලු කොටස් ටික, ඒ ටික පාවිච්චි කරලා අපිට හදා ගන්න පුළුවන් කොම්පෝස්ට් ටික හදාගෙන මේක කරන්න පුළුවන්. එතන මම ඒකට තමයි දරුවන්ව බල ගැනීම කරේ මුලින්ම. ඊට පස්සේ තමන්ට මේ පිටරටින් ගේන ඔක්කොම පළතුරු වර්ග ටික තමන්ගේ නිවසේ තමන්ගේ ගෙවත්තේ හදා ගන්න විදිය කියලා දුන්නා. ඒකකොට මේවා ගැන කිසිම කෙනෙක් හිතලා තිබිච්ච නැති කාර්යයක්. ඊළඟට තමන්ගේ ගෙදර තියෙන නිල් කටරොඩු, ඊළඟට අපි ගත්තොත් එහෙම මානියල් මල් පෙති, රෝස මල් පෙති, මේවායින් කොහොමද මුදල් උපයන්නේ ඩොලර් විදියට කොස්කොල. මේ හැමදේම අපිට ඩොලර් කරගන්න පුළුවන් මේ ක්‍රමවේදයන් ගැන දරුවන්ට කියලා දුන්නා. ඉතින් මේ දේවල් අලුත්ම කන්සෙප්ට් විදියට මම මුලින්ම මේ රටට ඉදිරිපත් කරා. ඉතින් ඒවට මම දැන් බලනකොට ගොඩාක් සමහර ඒවා මිලියන ගණන්, සමහර ඒවා මේ 500යි කේ මේ විදියට ගොඩාක් අය බලන තේරා. ඉතින් මේව ජනගත වුණා. ඊළඟට මේවා තව තව ප්‍රසිද්ධ මාධ්‍යයන් වල පවා මේ ගැන කතා කරන්නට පෙළඹුණා. මම මේ කිසි දෙයකට මම තමයි මේව කිව්වේ කියලා කියන්න යන්නේ නැහැ. මොකද මට තිබුණේ හරිම ආදරණීය සිතුවිල්ල. මට ඕන මගේ දරුවෝ හැම දෙනාම මේ ගොඩාක් තමන්ගේ ජීවිතවල ගොඩාක් ඉඳ තියෙනවා. ඒවා අර හැමදාම ඉදලින් අතුගාලා අතුගාලා පොළ ටික අතුගාලා දානවා. කිසිම දරුවෙක් ඒව ප්‍රයෝජනවත්ව පාවිච්චි කරේ නැහැ. ඉතින් ඒ කාලේ තමයි මට මේකට දරුවන්ව යොමු කරන්නට ඕන උනේ. ඒ නිසා මම ඒක ගැන දරුවන්ට කියලා දෙන්න පටන් ගත්තා. ඉතින් ඒක සාර්ථක වෙලා තේනවා. මේක අපේ මුළු රටක්ම හරි ආදරෙන් වැළඳගත්තා. විවිධ අය තමන්ට හැකියාව තියෙන විදිහට මේවට තමන් ඒක මට කමක් නැහැ කවුරු මේකට මූලික වුණා. මට ඕන මම මේ ලබා දීපු කන්සෙප්ට්ස් ටික කවුරු තමන්ගේ කරගත්තත් කමක් නැහැ. ඒක ඒගොල්ලන් ජනගත කිරීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මම කිසිම විදියකින් මම මේක කරා කියලා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම ප්‍රසිද්ධියට කැමති නැති කෙනෙක්. කියන්නේ මට සැනසීමෙන් මගේ කටයුතු කරගෙන යන්නට අවශ්‍ය නිසා මම මේ කන්සෙප්ට් විදියට ලබා දෙන දේවල් ගොඩක් අය මාධ්‍යවලින් තව තව අය එකතු වෙලා මේවා තමන්ගේ විදියට අරගෙන ඒව ජනගත කරන්න උත්සාහ කරනවා. එතකොට මේ විශ්ව ශක්තිය පිළිබඳව, මේ ශක්ති නියමයන් පිළිබඳව ඇත්තටම අපේ රටේ හරිම මිත්‍යාවක් කියලා පිළිගත්ත කාලෙක තමයි මම මේකත් නිවැරදි බව කියමින් විද්‍යාත්මකව තහවුරු කරමින් දරුවන්ට මේක දරුවන් තුළට යොමු කරන්නට උත්සාහ කරේ. ඒකත් සාර්ථක වුණා. දැන් මේ වෙනකොට විශ්ව ශක්තිය පිළිබඳව ගොඩාක් අය කතා කරනවා. ඒ කාලේ ගොඩාක් අඩුවෙන් තමයි මේ ගැන කතා කරේ. කතා කරපු අය හැමදාම
ඒ පිළිබඳව අනිත් අයගේ අවඥාවට තමයි ලක්වෙන්නේ. නමුත් ඇත්තටම මේක විද්‍යාත්මක බව තේරුම් ගත්තාම දැන් කිසිම කෙනෙක් එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේක හරි ආදරෙන් හරිම භක්තිමත්ව මේ ශක්තිය නිවැරදිව ආකර්ෂණය කරන්නට, සූර්යාට නමස්කාර කරන්නට, සුබඳහමට නමස්කාර කරන්නට කටයුතු කරනවා. ඉතින් මට තේරෙනවා හරිම දිග අත්දැකීම් ප්‍රමාණයක්, කියන්නේ දීර්ඝ කාලීන අත්දැකීම් තියෙනවා මේ හැම දෙයක්ම ගැන. ඒ නිසා තමයි මම කවදාකවත් පතු අරමුණකින් මේව දිහා බැලුවේ නැහැ. දැන් මම මේ හැම පැත්තෙම මේ මගේ රට බලගන්නලා තියෙන්නේ. දැන් මට අවශ්‍ය වෙන්නේ දරුවන් මූල්‍ය ස්ථාවරත්වයට අවශ්‍ය කරන භෞතික සහ ආධ්‍යාත්මික පැතිවලින් සන්නද්ධ කරන්න. ඉතින් ඒකට තමයි මේ අනිතාලම එකතු කරන්නේ. තියෙන ගොඩක් කන්සෙප්ට් එකතු කරමින්, නවීන විද්‍යාත්මකව පිටරටවල් වලයි පාවිච්චි කරන කන්සෙප්ට් එකතු කරමින්, ඒ වගේම ආධ්‍යාත්මිකව ඒක මම දරුවන් වෙනුවෙන් මා විසින්ම ලබා දෙන දේවල් අධ්‍යාත්මික ක්‍රමවේදයන් තුළ භාවමය චිකිත්සා වැඩි කරගනිමින් අපි නිවැරදිව බලගන්නවමින් ඒ පැත්තත් සමබරව අරගෙන යන එක තමයි මම මේ කරන්නේ. ඉතින් මේක දරුවෙක් හරි ආදරෙන් එකතු වුණොත් එයාගේ ජීවිතය කොහොම ලස්සනට බලගන්න ගන්න එයාට හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔබලන්ට මේ චැලෙන්ජ් එක මම දැන් බාර දීලා තියෙන්නේ. මං හිතනවා මගේ දරුවෝ මේ චැලෙන්ජ් එක හරියටම ජීවිතයට එකතු කරගනි කියලා. තව චූටි දෙයක් මතක් කරන්න තියෙනවා. රුපියල් 1000 රුපියල් 10000 මේ ෆනි සේවින් චැලෙන්ජ් එක පටන් ගන්න දරුවෝ තමන්ගේ කැටේ ආවරණය කරගන්න ඕනේ කොළපාට. කොළපාට ඩිමයි කොලේකින් හරි කොළපාට ටිෂු කඩදාසියකින් හරි ඒ වගේ තමයි මේක ආවරණය කරන්නට ඕනේ. මේකත් මතක් කරන්න ඕනේ. ඉතින් තව පුංචි දේවල් ටිකක් මතක් කරන්න තියෙනවා. ඒ තමයි දරුවන්ට ආශිර්වාද කොළ දුම් වට්ටෝරුව. ඒ කියන්නේ මැයි මාසේ 18 ඉඳලා ජූනි 14 වෙනකන් නිවෙස් බලගන්වන්නට අවශ්‍ය කරන ආශිර්වාද කොළ දුම් වට්ටෝරුව අවශ්‍ය දරුවන්ට දැන් ඇනෝම් ලබා දෙන්නට පුළුවන්. ඇනෝම් ලබා දෙන්න තියෙන අවසාන දවස වෙන්නේ, කියන්නේ දරුවන්ට ඇනෝම් කරන්නට පුළුවන් අවසාන දවස වෙන්නේ මම දීලා තියෙන්නේ 13. ඒ කියන්නේ මේ 13 හවස 6 වෙනකන්. මේ 13 හවස 6 වෙනකන් දරුවන්ට ඇනෝම් ලබා දෙන්න පුළුවන් තමන්ට අවශ්‍ය කරන ආශිර්වාද කුල දුම් වට්ටෝරු ප්‍රමාණය ලබා ගන්න. ඒ වගේම දරුවන්ගේ සූර්ය මංගල්‍යයේ වැඩාලන නැකතට බලගැන්වීම් පටන් ගත්ත හිරු මැණි සහ ආශිර්වාද පළිඟු සියල්ල බලගැන්වීම් හමාර කරලා මේ මාසේ අවසන් වෙන්නේ මම දරුවන්ට එවීම සිදු කරන බව මතක් කරන්න ඕන. ඒකත් බලාපොරොත්තුෙන් ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම පිටරට දරුවන්ට ආශිර්වාද කුල දුම් වට්ටෝරුව ලබා ගැනීම හැකියාව තියෙනවා. උදා දරුවෝ පණිවිඩය වෙනවා ආශිර්වාද කුල දුම් වට්ටෝරුව භාවිතා කරද්දී තමන්ගේ ව්‍යාපාර පුදුමාකාර විදියට සාර්ථක වෙනවා. ඒ වගේම තමන්ගේ වාහනවලින් වාහනයේට ආශිර්වාද කුල දුම් වට්ටෝරුවෙන් බලගැන්වීම සිදු කරද්දී වාහන මුදල් උපයා දෙන්නට කටයුතු කරනවා. වාහන වලට හය වෙනවා කියලා කියනවා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ තමන් ඍණ ශක්තියේ සහිත පරිසරයක හිටියොත් තමන් වෙතට ඒ ප්‍රබල ශක්තිය ආකර්ෂණය සිද්ධ වෙන්නේ නැහැ. භෞතිකව තමන් ජීවත් වෙන පරිසරය බලගන්නවා ගත ගමන්ම තමන් වෙතට ප්‍රබල ශක්තිය ආකර්ෂණය ලැබෙන නිසා, තමන්ගේ මනෝභාවයන් පිරිසිදු වෙන නිසා තමන් වෙතට මුදල් ගලාගෙන එන පටන් ගන්නවා. මේ සියල්ලටම තියෙන්නේ ශක්තිමය මූලයක්. ඉතින් මේ ශක්තිමය මූලය නිවැරදිව පිරිසිදු කරලා තමන්ගේ ජීවිතේ බලගන්නවා ගැනීමදී ගෙදරට බඩු මළු හිතාගත බැරි විදියට ලැබෙන කවදාකවත් ආශිර්වාද කුල දුම් වට්ටෝරුවෙන් බලගන්වන ගෙවල් වල කෑම බීම හිඟ වෙන්නේ නැහැ. හැබැයි මගේ පුතේ මේක බොහෝම ආදරෙන් නිවැරදිව භක්තිමත්ව සිදු කරන්නට ඕන. දරුවෝ මා කෙරෙහි හදවතින්ම භක්තිමත්ව හදවතින්ම ලෙන්ගතුව නම් මේ කටයුතු කරන්නේ දරුවන්ට හිතා ගන්න බැරි විදියට තමගේ ජීවිතේ පුදුමාකාර භාග්‍යවන්ත කරගන්න පුළුවන් සුවපහසුවට හොඳ සුවපහසු දිවසක සුඛෝපභෝගී වාහන භාවිතා කරමින් බොහොම සැනසීමෙන් බොහොම සරලව තමගේ වාසනාවන්ත දරුවන්ව බලගන්න ගනිමින් බොහොම යහපත් පවුල් ජීවිත සතුටින් පිරුණු සැනසීමෙන් ආදරෙන් පිරුණු පවුල් ජීවිත ගෙවන්නට දරුවන්ට හැකියාව ලැබෙනවා. ඉතින් මේ හැම දෙයකම දරුවන් මා සමග සුසර වෙන්නට ඕන. ඒ කියන්නේ
මේ මං කියා දෙන වීඩියෝස් වලට හොඳින් අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. ආදරෙන් අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. ඔගොලු මේ මම කියා දෙන මාර්ගෝපදේශනේ බොහොම ඉවසිල්ලෙන් ලස්සනට හිත සැනසීමට පත් කරගෙන යන්න පුළුවන් වෙන්න ඕන. එතකොට දරුවන්ට මේ මාර්ගෝපදේශනේ වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඉහිනම් ඔන්න මේ චැලෙන්ජ් එක හැම දරුවෙක්ම හරියට කරන්න. මේ පළවෙනි රුපියල් ලක්ෂය අපේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවේ ඉතුරු කරන්න පටන් ගමු. අවශ්‍ය ඕනම දෙයක් දැනගන්නට පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ශ්‍රාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට එන්න, පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න. අවශ්‍ය ඕනම සේවාවක් ලබා ගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම දරුවන්ට සෞභාග්‍ය රන්දරතුව වැඩමුළුවට, ආදර වැඩමුළුවට, ව්‍යවසායක බලාගාරයට, මෙහුම් පාඨමාලාවට සහ අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රමසහිත පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. රුබිරෝසේ අමලක්, මව්වත්කම් සහ රන්සල්ලි පාසල මේ සියල්ලම ඊනවර්ස් මේවා ලබා ගන්නත් පුළුවන්. සියලු දේවල් ලංකාවේ හිටියත් පිටරට හිටියත් ඕනම දරුවෙකුට පහසුවෙන් ලබා ගන්නට සහ පහසුවෙන් අධ්‍යයනය කරන්නට පුළුවන් විදිහට තමයි සියල්ල ලබා දෙන්නේ. ඒක නිසා දරුවන්ට ඒ සියලු දේ පිළිබඳ වැඩි විස්තර පේජ් එකට, මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එකට ගිහිල්ලා පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන දැන කියා ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝකින් හම්බ වෙමු. නිවැරදිව ජීවිතේ බලගන්වා ගනිමින් නිවැරදිව තමන්ගේ භාවය නිවැරදි ශක්ති පරාසය තුළ සුසරතාවයට පත් කරගෙන හරිම ආදරෙන් තරගයෙන් තොරව සරලව බොහෝම සාමකාමීව සැහැල්ලු මෘදු හිතුවිලිත් එක්කලා මගේ දරුවෝ ජීවිතේ ඉස්සරහාටම යන්න කියලා ආදරෙන් මම ආශිර්වාද කරවා. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.